අයිබෝන් කියලා පිළිගන්නවා තිරස ලංකා ටීවී YouTube නාලිකාව වෙත. අද දවසේ අපි සාකච්ඡාවට බඳුන් කරන්නේ සමාජයේ කතිකාවතක් තියෙන මේ නිදහන් වස්තු. ඒ පිළිබඳව අපි කතා කරගන්න අද තියෙන තෝරාගත්ත ගුප්ත ශාස්ත්‍රවේදී ජනල් කුංචි මහත්මයාව අයිබෝන් කියලා පිළිගන්නවා. ජනල් මහත්මයා, මොකද්ද මේ නිදහනයක් කියන්නේ? ඈත අතීතයේ ඉඳන්ම මේ නිදහන් පිළිබඳව විවිධ මත තියෙනවා මේ සමාජයේ. එතකොට මේ සමාජයේ විවිධ මත මතාන්තර තියෙන මේ නිදහන් කියන වස්තුවත් එක්ක මොකද්ද බෙදලා තියෙන සත්‍ය කතාව? මෙහෙමයි, මේ නිදහනයක් කියන දේ ඈත අතීතයේදී බැංකු ක්‍රමයක් තිබුණේ නැහැ ඒ වස්තුව තැන්පත් කරන්න. දැන් මෑත කාලයේදී අපි බැංකුවට දානවා, සේතු ක්‍රමයක් භාවිතා කරනවා. ඉතින් ඒ සතුරු වඳුරුවල් වලට ආක්‍රමණ සහ ඒ දේවල් එක්ක ස්ථානක සලකුණක් දාලා ඒ වස්තුව රැකගන්න නැවත ඒ සටන් වලින් දිනුවට පස්සේ ඇවිල්ලා ගන්න බලාපොරොත්තුෙන් තමයි දාන්නේ. ආරක්ෂිත ස්ථානයක් ඒ කාලයේදී කරන ක්‍රමයක්. ඒ කියන්නේ ගල් වඩුවන් භාවිතා කරගන්න ඒ වැඩ කටයුතු වලට. ඉතින් අපි ලස්සන්ට පෙට්ටියක වගේ දෙයක් ඔබ්බලා ඇතුළට දානවා ඒ තියෙන වස්තුන්. ඒ කාලේදී තිබුණ කෙමිකල් වෙනුවට දැන් තියෙන කෙමිකල් ජාති වෙනුවට ඒ කාලේදී දෙයක් භාවිතා කරනවා ඒ වස්තුව දාලා. අද දවසේ ඒ කියන්නේ මේ අදට වඩා තාක්ෂණය දිනුනේ කියන්නේ. ඔව්, ඒ කියන්නේ දේශීය තාක්ෂණය. දේශීය තාක්ෂණය දිනුනොයි. ඉතින් එතරින් එහාට දැන් ගල්වඩුවෙක් අද දකින්න අමාරුයි. ඒගොල්ලන්ට තනක් නැහැ. ඉතින් ඒ විදිහට රන් මුතු මැණික් ඒ වගේ දේවල් ආභරණ ඒ වගේ ගොඩක් දේවල් ඒ නැවත පරිභෝජනය ගැනීම සඳහා ඒ දේවල් දානවා. ඉතින් ආහාර වර්ග දාලා තියෙනවා, එළි වගේ දේවල්, එක එක කුස්කොළ පොත් ඒ වගේ දේවල්. අදටත් දී තියෙනවා කියලා කිව්වා. එහෙම තියෙනවා. එහෙම තියෙන ස්ථානවල තියෙනවා. ඉතින් ඔය නේදන් වදුල කියලා අහලා ඇති. ඔව්. නේදන් වදුල කියලා අහලා තියෙනවා ගම්වල, පන්සල්වල ඒ වගේ දේවල් තියෙනවා. මොකද ඒවයි තියෙන ක්‍රමය ලියලා තියෙනවා. මේ නිදන් වදුල කියන දේ ඒ කියන්නේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙන් වෙච්ච දෙයක්ද නැත්නම් ලංකාවටම තියෙන එකක්ද? නැත්නම් මේක ගන්තාරූඪ කරලා තියෙන්නේ පසු කාලේ වෙනවද? ඒ කියන්නේ මේ නිදහන් තියෙන තැන් හොයාගෙන යම්කිසි ගවේෂණයක් කරලා යම් පුද්ගලෙක් හෝ යම් පිරිසක් විසින් රචනා කරපු දෙයක්ද මේ නිදන් වදුල කියන්නේ? නැත්නම් එදා රජ දවසේ එක්තැනක යම් වස්තුවක් තැන්පත් කරාට පස්සේ ඒ තැන ලියලා ඒ රජතුමා හෝ ඒ රජතුමා කාර්යය පැවරු නිලධාරියෙකු රචනා කරපු දෙයක්ද මේ නිදන් වදුල කියන්නේ? එහෙමයි. ඉතින් ඒ කාලේදී පුස්කොළ පත්තල ලියපු දේවල් තියෙනවා. එහෙම කැටි කරලා තියෙනවා. දැන් පන්සලක වගේ රජමහ විහාරයක ප්‍රධාන තැනක මේ වදුල් ශාස්ත්‍රය කියන එනම ශාස්ත්‍රයක් ඒක. ඒ ශාස්ත්‍රය ලියලා තියෙනවා ඉසව්ව ප්‍රදේශය ඒ විදිහට ලියලා තියෙනවා. ලියලා තියෙනවා කියන්නේ ගන්ධාරුඬ කරනවා වගේ පුස්කොළ පොත් ක්‍රමයක් ප්‍රයෝගික කරලා තියෙනවා. එතකොට ඒක සිතියමක් වගේ යනලා තියෙනවා. එතනදී ඒ වස්තුව තැම්පත් කරපු තැන සාමාන්‍යයෙන් මගේ දැනීම අනුව නිකන් වදුල කියලා ඒ වගේ ගන්ධාරුඬ කරපු පුස්කොළ පොත්වල සටහන් කරපු දෙයක්. ඉතින් ඒක ඒ ප්‍රදේශයට ආවේනික විශේෂ පැතිවල ප්‍රදේශවල වලට ආවේනික දේවල් එකින් එක එකින් එක ලියලා තියෙනවා. එතකොට මේ ඔය කියන විදිහට නිදහනේ කියන්නේ ඇත්තක්, නිදන් වදුල කියන්නේ ඇත්තක්. නිදන් සලකුණ තෝරා බේරා ගන්න එක කොහොමද? සමහර විට සලකුණක් අපි කියමු, දැන් ඔය කියනවා විවිධ සත්ත්ව වර්ග, විවිධ රූප වර්ග තියෙනවා කියලා. මේ නිදන් මේ කළු ගල් වල කොටපු, කළු ගල් වල අඹපු. එතකොට මේ හැම එකම ඔය යම් වස්තුවක් තියෙනවද? මේවා තෝරා බේරා ගන්න කොහොමද? මෙහෙමයි, නිදන් ලකුණු ගොඩක් නාගපෙන, ලබු ගෙඩිය, එතකොට එක එක සෛලම ඒවා කොටලා තියෙනවා. ඒවා ලස්සනට ගල් වඩුවා විසින් කොටලා තියෙනවා. එතකොට ඊතලයක් දුන්නක්, එතකොට ඔය මම කියපු ගොඩක් දේවල්. ඉතින් අතීතයේදී ඒක පහසු කරගැනීමේ ක්‍රමයක් තමයි එතන දාලා තියෙන්නේ. ඊතල කොටලා තියෙනවා, ඊතලෙන් තව දකුණට හැරෙන්න වගේ කියලා තියෙනවා. ඉතින් ඇත්තඩියක් වගේ ඒවා තියෙනවා. එතකොට ගෙම්බගේ හැඩය තියෙනවා, කිඹුලා තියෙනවා, තලගොයා තියෙනවා. ඒ වගේ කොටස් ගණනාවක්කොට ඒ හා සම්බන්ධව දේවල් විවාහාරයේ මිනිස්සු හිතනවා. මෙහෙම කිඹුලෙක් ඉන්නව නම් මේ විදිහට ඒ යම් සලකුණක් කොටන්නේ, යම් සලකුණක් නිර්මාණය කරන්නේ ඒ තියෙන අදාළ වස්තුවට අදාළ සලකුණක්ද තියෙන්නේ? නැත්නම් ඒ කියන්නේ
ඒ කාලේ පවතගෙන ආපු විදිහට සම්ප්‍රදායක් විදිහට කරගෙන ගිය ඒ කියන්නේ විවිධ පැතිවලට ආවේණික වුණු සලකුණක් තියෙනවද නැත්නම් යම් කිසි දෙයක් අපි කියනවාද ඔටුන්නක් තැන්පත් කරනවා නම් මේ සලකුණ රාජ ආභරණ තැන්පත් කරනවා නම් තවත් තැනක තියෙන තවත් සලකුණක් එහෙමද ප්‍රදේශයෙන් ප්‍රදේශයට මේක වෙනස්ද එහෙම ගොඩක් ඉතින් අර ස්වභාවික තැන් වල සටහන් කරලා නැහැ ඒ කියන්නේ ටිකක් කඳු මුදුන් වල ගල් ගල් තැන් වල ගල් ගුහා වල ඒ වගේ තැන් වල තමයි සටහන් කරලා තියෙන්නේ එතකොට ගොඩක් වස්තු අපි කියන්නේ දකුණට ගිහිල්ලා වමට ගිහිල්ලා එහෙම කරලා ඒ වගේ තැන් වල සිවිසීමේ මාර්ගයක් වශයෙන් තමයි ඒක සටහන් කරලා තියෙන්නේ එතකොට ඒ වගේ තැන් 3 4ක් කොටලක් තියෙනවා සමහර ඒවායි ඒවා පුරාවිද්‍යාවට ගත්තොත් එහෙම ඒ කොටස් ගණිතමය ක්‍රමයක් භාවිතා වෙලා තියෙනවා අතීතයේදී දැනුත් ඒ ගණිතමය ක්‍රමය භාවිතා වෙනවා ඒත් එක්කම නවීන තාක්ෂණය දියුණුවත් එක්කම ස්කෑන් යන්ත්‍රයක් වගේ උපයෝගී කරගෙන ඒ දේවල් රන්තු දැනි සම්බන්ධ වෙලා තැම්පත් කරපු දේවල් ඉන්ඩිකේට් කරනවා ඒවත් එක්කම ඉතින් අතීතයේදී ගොඩක් මේ අර ස්වභාවික ක්‍රමය ගොඩක් දියුණු තත්ත්වයකට පත් වෙලා තියෙනවා ඒ කාලේ ওই තාක්ෂණය ඒ කියන්නේ ගල් දිය කරන්න ගල් පාස්සන්න තිබිච්ච දැනුම හා තාක්ෂණය අද භාවිතා වෙන්නේ නැහැ ඒ කියන්නේ අදට දැන් ඔය කිය ඔබතුමා කිව්වා වගේ යම් දෙයක් හොයාගන්න යම් තාක්ෂණික මෙවලමක් ඕන නමුත් ඒ කාලේ එහෙම තාක්ෂණ මෙවලමක් නැහැ ඔබ කිව්ව ආකාරයට රජ දවසේ මේ නිදහන් තැන්පත් කරන්න එවක තිබිච්ච තාක්ෂණ තමයි භාවිතා කරන්නේ නමුත් අද මේ නිදහන් හොයන්න නව තාක්ෂණය භාවිතා කරන්න ඒ තුලින් නිවැරදි දත්ත අපිට හොයාගන්න පුළුවන්ද ඒ වගේම මේ සලකුණ යම් යම් සලකුණ වල තියෙන අපිට නිධානයක් ගන්න ඕන ක්‍රම එකින් එකට වෙනස් වෙනවා මෙහෙමයි ඒ කාලේදී අහලා ඇති ඔය තුන් කුරුදුල් බිලි දෙනවා එතකොට ඒ හා සම්බන්ධව ඔය කෙමිකල් නවීන විදියට දියුණු වෙලා ඒ කෙමිකල් දාලා ඒ වහර සමහර ඒවා නිකනුත් හාරපු ගමන් එහෙම එන්නත් පුළුවන් ඒ ප්ලේට් සෙට් එකේ ලොකු තාක්ෂණ විදියට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ ඒ කල්පිත විදියට තාක්ෂණ ඒ කාලේ තිබෙන විදියට ඉතින් මම දකින විදියට යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයත් භාවිතා වෙලා තියෙනවා අතීතයේදී ඒකත් එක්ක කැටි වෙලා නවීන දියුණුවත් එක්ක සම්බන්ධ වෙලා යන්ත්‍ර මන්ත්‍ර දේවල් එකතු කරගෙන මේ දෙයක් අරගෙන ඉතින් හොඳ දෙයක් හොඳ දෙයකට යොදාගත්තොත් හොඳ වෙයි මොකද විශේෂයෙන් මතක් කරන්න ඕන තුන්කුල දුල් බෙලි සම්බන්ධව يعني පවුලේ වැඩිමල් පිරිමි දරුවත් පවුලේ වැඩිමල් ගෑනු දරුවත් මේ ඒ සම්බන්ධව ගිහිල්ලා ඊට පස්සේ එයා හම්බ වෙන දරුවත් පවුලේ වැඩිමල් දරුවා වෙනවා එයා තමයි තුන්කුල දුල් බෙලි කියන්නේ ඉතින් අතීතයේදී මේ දේවල් තියෙනවා ඉතින් අර සක්සස් නෑ දැන් ඉතින් ඔය බොරුවත් එක්ක තියෙන දේවල් උත් එක්ක ගිහිල්ලා මේ මේ සම්බන්ධව ගොඩක් බොරුව තමයි ඉතින් ඔය දේවල් එක්ක කැටි වෙන්නේ. ඉතින් ඒක හරියට අපි ඔප්පු කරන්න බෑ. මොකද ගත්ත මිනිස්සුත් නෑ, කරපු මිනිස්සුත් නෑ. අපි කියපේම ඔය ආවාට කපාට ඒ දේවල් එක්ක මේ වෙලා තියෙනවා. ඉතින් ඒක හරියට ඔප්පු කරන්න බෑ. මොකද නීතිමය ප්‍රශ්නක් තියෙනවා මේ සම්බන්ධව. ඉතින් ඒක හින්දා ගොඩක් අය එහෙම අරන් තියෙනවා. ගොඩක් රත්තරන් දේවල් ඒ දේවල් එක්ක හිමිකම සහ පෙරසංසාරයේ පිනුත් එක්ක ඒ දේවල් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ නිදහන්වල සැඟවුණු දත්තයන් තියෙනවා. අපි ඒ පිළිබඳව අපිට මේ මේ කෙටි කාලය තුළ ගැන කතා කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් මේ දත්තයන් පිළිබඳව අපි ගත්තොත් ඒ දත්තයන් තුළ තියෙනවද මේ ගුප්ත ශාස්ත්‍රය කියන්නේ ගුරුකම් කියන දේ ගැබ් වෙලා තියෙනවද ඒ දේ අවශ්‍යමද? එහෙමයි ඉතින් ඒ කාලවකවානුවේදී යක්ෂ ඉන්න කට්ටිය අහලා ඇති පෙන්නලා බෙල්ල කපලා දානවා ඒ වගේ යක්ෂ බලපෑම් හරහා ඒගොල්ලන්ගෙන් හිටපු සෙන්පති අතන සමහර වෙලාවල් වලට බාර කරලා තියෙනවා. ඒ අදුරු ශාස්ත්‍රය අනිවාර්යෙන් උපයෝගී කරගෙන තියෙනවා අතීතයේදී. ඒක සමහරුන්ට ලැබීම හරි මේ තියෙන දෙයක් කරා තමයි සම්බන්ධ වෙන්නේ කියලා. අනිවාර්යෙන් දැකලා ඇති ඔය නිදානයක් ගන්න ගියාම අදුරෙක් වෙනවා ඒ වගේ දේවල් වෙනවා මන්ත්‍ර ශාස්ත්‍රය උපයෝගී කරගන්න තියෙනවා අතීතයේදී. ඒවා පුස්කොළ පොත්වල ලියලා තියෙනවානේ. ඒ හරහා එන නිදානයක් තැම්පත් කරනකොට ගල් වඩුවගේ එයාට ලැබෙන දේ එතනම තැම්පත් කරනවා. තැම්පත් කරලා අර කිව්වා වගේ බෙල්ල කපලා ඒ වගේ කියලා තියෙනවා. අපි අහලා තියෙනවා පුරාවෘත්තාන්තවල මේ දේවල් වෙනවා කියලා. ඒ හරහා එන යන්ත්‍ර මන්ත්‍ර අතුරු ශාස්ත්‍රයකුත් බලපානවා. යක්ෂ හරහා ඒ වගේ එන දේකුත් ඉතින් ඒක ඔප්පු කරලා පෙන්නන්න බෑ මේ දේ කියලා ගත්තයි කියන්නේ නැහැ මේ විදිහට කියලා. ඉතින් ඒ කරන අය මන්ත්‍ර ශාස්ත්‍රයේ ගත්තොත් ඒ වගේ දෙයක් හොඳ පැත්තට තමයි
හොඳ දේවල් කරන්න හොඳ ගති වලට තමයි කරන්නේ නැත්නම් ඒකම මේ ආත්මෙදි පරිසංවිමක් වගේ ලක්වෙනවා. අපි ඉදිරියේදී මේ නිදහනයක් ගන්න කොහොමද, නිදහනයක් අරගෙන කටයුතු කරන්න කොහොමද කියන එක සමාජයේ ටිකක් අපි දැනුවත් කරමු. මේ නිදහනයක් ලබා ගැනීමේදී ගන්න ඕන පිළිවෙලක් තියෙනවා, ක්‍රමවේදයක් තියෙනවා, ඒ හා සම්බන්ධ ගුප්ත ශාස්ත්‍රයක් තියෙනවා, ඇදුරු ශාස්ත්‍රයක් තියෙනවා. අපි ඉස්සරහට ඒ ගැනත් කතා කරමු. අදට අපි සමුදෙනවා ඔබට. ආයිබෝ ආයිබෝ.